සියලු විග්‍රහයන්තුල අපට ප්‍රත්‍යක්ෂ වන්නේ වේගය යනු කාලය සහ අවකාශය කෙටි කරගන්න පුළුවන් භෞතික ක්‍රියාවලියක් විදියට. හරි. එතකොට මේ දැන් ආවේගය සම්බන්ධයෙන් උඹලගේ අදහස මොකද්ද? මචං ආවේගය කියන්නේ උඹේ අර පහළ ශ්‍රී කාර් එක තියෙන්නේ. ඒක එකපාරටම මග නැවතුනට පස්සේ මචං අපිට එන්නේ. අන්න ඒකට තමයි මචං ආවේගය කියන්නේ. ඒ ඩිලියා. සිරි දැන් මචං නිව්ටන්ගේ නියමවලට අනු වේගය කියන්නේ දුර බෙදීම කාලයනේ. ඒත් මචං ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිවිරෝධයේදී ත්වරණයට ලක්වන මචං දැන් බොය කියන්න දඟලන්නේ විස්ථාපනයේදී ඇතිවන වාතයේ ප්‍රතිවිරෝධය පොළවත් සමග ඇතිවන ඒකත්වය නිසා ඇතිවන සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ සංසිද්ධියක් ගැනනේ මචං. ඕකට පයිතගරස්. ඒ වගේම බඩගින හැදුණු අවස්ථාවේදී ගැස්ට්‍රයිටිස් පවා දහස් දක්වලා තියෙනවා. gastritis මචං gastritis කියන්නේ වාතයේ සහ වේගයේ පියම. හා ඔව් කියනවා මචං. සබාවතහමේ අනවරතර ප්‍රපංචයට පෘථුවේ පවතින චක්‍රීය ස්වභාවය එකිනෙකට වෙනස්. ප්ලීස් මචං. ඇතිබං. උඹේ නිර්වචන ඇතිබං. කොහොමත් ඉතින් කවද්ද බම් මූ කියන එකක් එකකට එකක් ගැලපුණේ. ඔව් හරිය නිකන් මේ මීපැණි ටින්ටෙක්ස් නැයි වගේ. මොකක්? ටින්ටෙක්ස් නෙමෙයි බං ටින්ටස්. හරි ටින්ටස්. හරි දැන් මචං වේගය පිළිබඳ නිර්වචනයක් එක වචනයක් පාවිච්චි කරන්නේ නැතුව මම සංගීතයෙන් නිර්වචනය කරමි. හරිද? අහගන්න. එහෙනම් අන්න බලාගනින් වේගය. මචං මගේනට මගේ කායික පොලිසියෙන් අතර කර දැක්කා කීයද දඩේ පිස්සුද මචං. මං කව මයිදේවලට කවුරුත් අත දාන්න එපා කියලා. ඒක හොඳයි. ඉතින් ඊට පස්සේ වෙච්ච දේ ඔබ දැක්කේ නැද්ද? මං 140යි මෙතන. හරි වැඩන්නේ. මොනවද උඹලගේ හොට් ටොපික්ස් මචං? අද ටොපික් එක මේ නවත්ත ගැනීම මචං. මේ කිසිම හොට් ටොපික් එකක් නැහැ මචං. අපි නිකන් මේ පොඩි ඩිස්කෂන් එකක් තදා හිටියේ. මන් දන්නවනේ උඹලගේ ටොපික්ස් ඒ ආවිල නිකන් මේ දවස්වල ඇහෙන සින්දු වගේනේ. ඔයගෙන් පටන් ගන්න තමුසකින් ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාම අපිට ටොපික් එකක් දෙන්නකෝ. ඕකේ. මොහොත. මොහොත කියලා කියන්නේ මට හරියටම තේරුම් ගන්න බැරි කෙල්ලෙක් වගේ. මට උග හරියටම තේරුම් ගියේ ලංකාවට සුනාමි ආවෙන් පස්සේ. හරි මචං, එහෙනම් ඔක්කොම නතර කරලා අඬමුද? ඒ ඩිලියා.
හැබැයි මචං මට මොහොත කියලා කියන්නේ සබදාහම අපට දීපු විශ්මිත වස්තුවක් මචං. වරෙන් ගෙන්. හා වරෙන්. මොදු වල? මොදු වෙන නඩෝ. දැන් 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 වරෙන්. මන්නේ බං කියන්නේ හෙලෝ ඇමතිතුමා අනේ අනේ චන්දෙත් ඉවරලා කොච්චර කල්ද? අද තමයි කටහඬවත් ඇහුවේ. හරි හරි හරි. මේක නෙමෙයි. මගේ ඉඩම වැලිය කරලා දෙන්නකෝ. මං එනම් මේ අර චෙක් එක ලැහැත්ති කරලා තියෙන්නේ. හරි හරි. එහෙනම් කවුරු හරි එවන්නකෝ කලෙක් කරන්න. හරි හරි. ජානකි පුතාද කොලෙජ් ගියාද? ඔව් ඔය ගිහ ගිලිලා මගේ ඇඟත් හීතල වුණා. ඒකටම හරියන යාළුවෝ. එහෙම තමයි. තරුණ වයසනේ. මේ කාලේට තමයි ඉගිල්ලන්නේ. ඔයා බය වෙන්න එපා. අපි යාට ආදරෙන් කියලා අපි හදාගමු යාව. අය. ඕවිති. තාත්තගෙම පුතානේ. නැතුව? රෂ්, how's the lectures? අවමජා. ෆෝදරි විදිවරයි. ජිමෙනෝනේ. හම්බෙම හව සම්බෙමු. ජිම්මනා ජිම්මනා. හම්බෙම හව සම්බෙමු. සියු. ෂාන්. ඔය සෑම් මචං හැමදාම දැක්කොත් අහනවා ජිම්මනාද කියලා. හැබැයි මාස 3කට සැරයක් තමයි සෑම් ජිම්මනේ. එයි. මොකෝ? ආයි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නම් තමයි බං. ඒත් ඉතින් මගේ හැම ප්‍රශ්නයක්ම උඹට කියලා හරියන්නේ නැහනේ. උඹ මට කරලා තියෙන උදව් හොඳටම ඇති බං. මමර සලකන්නේ සහෝදරයෙක් විදියට. උඹයි මයි පොඩි කාලේ ඉඳන් හැදුනේ එකට. උඹට මට කියන්න බැරි දෙයක් නැහැ නේ. කියා. මොකද ප්‍රොබ්ලම් එක? තාත්තරායි මට අසනීප වුණා මචං. දැන් තනියම වැඩ කරගන්න තමයි. උඹ දන්නවනේ රෂ්. මගේ අනාගතේ කොහොම වුණත් මගේ නංගිගේ අනාගතේ මට ඊට වැඩිය වැදගත්. ෂාන් උඹට උනන්ත අවුරුදු දෙකක් කට්ට කණ්ඩ වෙයි. කල්පනා කරලා බලහන් උඹට තියෙන මියුසික් ටැලන්ට් එක. ඒ වගේ ටැලන්ට් එකක් ලෝකේ මිනිහෙකුට හම්බෙන්නේ ඉතාම කලාතුරකින්. උඹ දන්නවද? පොඩි කාලේ ඉඳන් මට තිබ්බ ලොකු බලාපොරොත්තුවක් තමයි කවදාරි දවසක උඹ මේ රටේ නම්බර් 1 ගායකයා වෙනවා දකින්න එක. මම ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. උඹ නම් ගියාත්ම මගේ සහෝදරයෙක්ම තමයි බං. ගියාත්ම විතරද? සහෝදරයා නෙමෙයි නියුන් සහෝදරයා. මචං කොච්චර යාළුවෝ හිටියත් ඒ හැම යාළුවෙක් එක්කම ජීවිතේ බෙදා ගන්න බෑනේ. හැබැයි මට ඔබත් එක්ක මගේ ජීවිතේ බෙදා ගන්න පුළුවන්. බල බල කඩාගෙන හෙව්වේ මේ ඉන්නේ ගෑණි මිනිහ. මොකද මොකවේ? ආන්නන්නාන්න. ආවේගෙම තුච්ච තවත් අවස්ථාවක්. හරි එයිද උඹලා අපි හෙව්වේ? ඒකම තමයි ක්‍රිස්ටිනා අපිත් කල්පනා කරුවේ. සාමාන්‍යයෙන් මිනිහ වාහනයකට නැග්ගාම මිනිහගේ වේගය වාහනයට ආරෝපණය වෙනවා. ඒ ආරෝපිත ශක්තියෙන් හටගන්නා චාලක ශක්තිය තුලින් ගමනාන්තය දක්වා ප්‍රවේගයකින් ගමන් කරන. ඇති ඇති. ඒක නිසා මේක වේගය පිළිබඳ ප්‍රශ්නයක් නන් නෙමේ ක්‍රිස්ටිනා. චාලක නම් මන් දන්නේ. ඔය එන්නේ සද්දට? Hey guys, what's up?
අපි ගියේ ඉඳලාද බම් මේ ප්‍රැක්ටිස් කරන්න බලන් ඉන්නේ. ඔබට මේ වැඩේ ගැන කිසිම උනන්දුවක් නැහැ නේ. හලෝ මචං. මොකද මෙච්චර ලේට් උනේ? මම ලේට් වුණාට උඹලට ලොකු තෑග්ගක් අරන් ආවේ. රයිට්. මං දැන් කියවනවා. කොදිය මං කියවන. All listen music. Ow. Ow. Kim Kim. ඉංග්‍රීසි මල ජරාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ කළු සෙවණලි පරාජය කරන්න පෙරදරන අදීන පුරවැසියෙක් විදිහට මම ඉංග්‍රීසි ප්‍රතික්ෂේප කරා. අම්ම දාම කියනවා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් කියලා. ඉතින් බොරුවෙන්ම ජීවත් වෙයන්. Right. All Island Music auditions from Talent Search. Participate and make your dreams come true. Be a winner and win a scholarship in a London music school. Wow. මේක අපේ ලොකු චාන්ස් එකක්. අපරණ මේ ශාන්ට අනිවාර්යයෙන් මේක ටේක් පාට් කරන්න ඕනේ. මොකද මන් දන්නවා ඔබ අනිවාර්යයෙන් මේක වින් කරනවා. මාත් ඔය මේල් එක දැක්කම වැඩක් නැහැ. ඕව කරන්න කොයිද සල්ලි? හරි මම මොනව හරි කරලා දිනුවමයි කියමුකෝ. ඒත් මේ ලන්ඩන් යන්න කොයිද බන් සල්ලි? ශාන් ඉංග්ලන්ඩ් යන්නේ පස්සේනේ. ඉස්සල්ලා අපි කැන්ඩියමු. ඔව් කැන්ඩියන්ඩ ඕන කරන ඔක්කොම ඇරෙන්ජ් කරලා ආවේ. ඒකයි මම පරක්කුනේ. බලමට බෑන්නේ. මත ෆාද. බට් මචං වොයිස් ඔන්ලි. දෙන්නේ අම්මේ. යාළුවෙක් තුනත් මෙච්චර බරක් වෙන්න බෑනේ. පුතා ගියේ නැත්තම් රශ්මිතාගේ හිත නරක් වෙයි. පුතා ගිහින් එන්න පුතේ. මං තාත්තව හොඳට බලා ගන්න. මේ නංගිත් ඉන්නේ. ඔව් අයියේ. අයියා ගිහලා අයියාගේ වැඩ හොඳින් කරගන්න. මටත් ලොකු විශ්වාසයක් තියෙනවා අම්මේ. අයියා සිලෙක්ට් වෙයි කියලා. ඒකනේ. පුතා ගිහින් එන්න පුතේ. බලමුකෝ. නිදාගමුනේ තාත්තේ. මොකද දැන් මේ නూరు ගමන? දැන් ඔක්කොම arrange කරගෙනද permission ඉල්ලන්නේ? අනේ නෑ මමී. මේක මේ හදිස්සියෙන් arrange උනේ. දැඩි අපේ යන්නේ music competition එකකටනේ. Don't worry. මම පරිස්සම එනවා දැඩි. මං ගියේ නා. දැඩි මට ආදරේනේ. මමිත් මෙහෙම කතා කරන්නේ පුතාට තියෙන ආදරය අන්ද. හරි. ඔබෙන් දන්නවා. තරුණ වයසේදී enjoy කරන්න ඕන තමයි. හැබැයි responsibilities මොනවද කියලා දැනගන්න. ඒකද රෙඩි. මම මගේ හීන ඔයාගේ ඇස් වලින් දකින තාත්තා කෙනෙක් නෙවෙයි. හැබැයි දරුවන්ගේ හීන සැබෑ වෙනකන් තාත්තලට නිදහසක් නැහැ. තේරුණාද? ඕකේ. ඔයාලා මේ ට්‍රිප් එක යන්න පුළුවන්. හැබැයි මම කියපු දේවල් ඔළුවේ තියාගන්න. Yes daddy. Thank you daddy. Mongurai. මොනෝ විදියට තමයි මිනිහව හෑන්ඩල් කරන්න ඕන. සර්වර කරලා කිසි දෙයක් තීරුම් කරලා දෙන්න බෑ. ඔයා දන්නවනේ රෂ්ගේ මානසිකත්වය. අම්මා කෙනෙක්ගේ ආදරය ඕනම කාලෙදි තමයි ඒ දරුවට අම්මව අහිමි වෙන්නේ. ඔයා හිතන්නේ මන් රෂ්ට ආදරේ නැහැ කියලාද?
මං එයාගේ අම්මන වුණාට මට රෂ් මගේම දරුවෙක්. අපිට කියලා වෙන දරුවෝ නැහනේ. සුවහසක් සේවකයන්ට සංවේදී සෙනෙහබර හාම්පුතුකු සුනිල් විජේමාන්න මැතිතුමා තම පුතුට නොසලකා හරීවිද? සුනිල් විජේමාන්න මැතිතුමාට ජයවා! මල්විට මල් ඇරති ගුමාවතේ පිය මත පිය තබදි බල දන්නවද මලක් කියන්නේ මොකද්ද කියලා? අයියෝ මචං, මලක් කියන්නේ සැතපුම් නවකෝටියක් දුරින් ඉන්න සූර්යාගේ ආලෝකය, ගහේ කොළ ප්‍රභාසංශේෂණේ කොට, ඒ තුලින් හරිතප්පට තනා, ඒ වගේම මචං ගහේ මුල්, මහ පොළවේ ගැඹුරු උල්පත් වලින් උරා ගන්නා ජලය මේ ලෝකයට ප්‍රදානය කරන සෞන්දර්යයේ උත්තරීතර සංකේතයක්. එච්චරද? වාව්, වයිමන් නොමලේ. දැන් උඹේ කිව්ව මල මල් පිට මල් හැලනති කුමාවතේ පියමත පිය තබමින් හිරහැනුනේ ඉංගිලලුවට. හව් 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 සින්දෝ සින්දෝ මුඩු සින්දු ගැන දෙන්නෙම නැද්ද? නෑ 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 නෑ, සින්දුවත් හව් වාහනෙත් හව්. සිරිලකදේ සිරිසපදේ දේශීය ගුණාත්මක කජු. මොකද කියන්නේ කට්ටේ කජු කනවද? වැඩ කරන්න ජනතාව යුරෝප් වලින් ඉම්පෝර්ට් කරන්න තමයි වෙන්නේ. බිලෙමුද? බොමු බොමු. ඔකට මලින් ඔය අද්ද ගෝදා හිටානකෝ. මොකද යකෝ මේ කඩිසම චූ කරගත්තේ? මූත් එක්ක නම් බෑ මචං. සෝරි මචං. හරිද සනීපද? මේ උඹට හොඳ සීනිනේ. ආයි චූසෙට් එක උඹට වබීලා. ඇයි උඹට තිය වැඩියාව? උඹට ප්‍රශ්නවල උත්තර මම පස්සේ කියන්නම්. උපනාකට ඉස්සරහ නතමකෝ. ඇයි මොකක්? මේ අනිතක ඔබලට මමගේ හොඳ අලුවක් එපාද? එපා නේ. එපා? යකෝ මිනිහෙක් මැරෙනකොට හරි හේතුකොට මැරෙන්න ඕන. මේ වගේ හේතුව මිනිහට කට කරලා කියන්න පුළුවන්ද? ඉතින් කියන්න ඕනේ නෑනේ ඔබ මැරලා. ඔව් අපි කියන්නේ. මචං අතබංගු බා විහිළු නැතුව නතබංගු බා. ආ ඉතින් ඉතින් ඉතින්. අතමෙතන වාහන හොදන්නයි. ඌරෙල්ලෙන්නේ.
මං කිව්වේ මූට සීනි කියලා. දැන් 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 බෑ බෑ ඩග්ගලා. නෑ මං වං. ජයි වං. ඔඩක මාරු. අරු මං. මොකද අවිත් දානා? සපෝට් එකක් දෙව්. දැන් සනීපේ. නෝර ලීගිය වගේ. ඔයිද මාදිරු නිදහස භුක්ති දෙපළ පොලිමේදා හැමදාමත් ඉතින් වෙන්නේ ඕකනේ කෑ ගහන්න එකෙක් වැඩේ කරගන්න තවත් එකෙක් මේ සෙල්ෆි එක ගාව ඕද ඕද බ්‍රෝ ඕද ඒ ෂේඩ් දාගනි ඔකේ වෙඩි හරි හරි චූ සෙල්ෆි ඒ හිරා හිරා මාත් ගන්න පොඩේ ඒක ඔබ මගේ ෆෝන් එක නෑනි ආ ෂුවර් එකට වොෂ් රූම් එකේ දාලා එන්නති ඕමිදාන් ඕමිදාන් මං කෝල් කරලා බලන්න කොහෙද 100ක් නෑනේ 100ක් නෑ කියන්නේ උඹ නෙබම් වතුර ගහලා එතන පිස්සුවක් නැටුවේ අශෝක් ඇයි ෆෝන් එක ඕෆ් මේ මොනවා වුණත් ආපු රිවර්ස් නම් බෑ හරිද බලපති ඕක කොහොම හරි මතක්ුණේ මං හින්දානේ බලන්න මගේ කිසි වටදාකමක් නෑනේ අනිතක ඉතින් ඔය ෆෝන් එක ගන්න නෑ කොහොමද තේරුම්න්නේ ඒ මේ එතකොට දැන් ගෙදරින් කතා කළොත් ආ කෝල් කරලා ගියාම මයි ෆෝන් එකට ගන්න කියලා එතකොට හරිනේ ඔයින බෑ අතිජාත මිත්‍රයා සහෝදරයා ගැලුම් කාරේ ඌඹට කෝල් යන්නේ මේ ෆෝන් එකෙන් මරන් දෙයි. ඔව් අරන් දෙනවා තමයි. ඇයි බලන් කරින්න එක මුං කතාවනේ මුන්ට වා මුකුත් අරන් දෙන්නේ නැහැ වගේ. උඹ කියපු කතාව නම් හරියටම හරි බං. මොකද්ද? මුන් දෙන්න නම් ෂුවර් එකටම ගියාත් මේ කපල් එකම තමයි මචං. ගියාත් විතර නෙමෙයි මේ ආත්මෙත් කපල් එක. ඇයි? කපල් එක නෙමෙයි බං හොර ගෑනිම තමයි. අනේ මේ වන්දේපා කලබල කරන්න එපා දකලන්න එපා මගේ දෙවි ගලවන්න එපා අයිබෝන් ආ බැක්ස් එක බෝල්ට් එක ඇදී අයිබෝන් 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 ප්‍රශාන් විජේමාන් මොකෝ මම සෙට් කරයි වගේ තවත් ආ මොඩි ලියම් වත්ති තින් මණ ගනේ වන්දබ උඹට අමතකුණාද අපි දැන් මේ කොහෙද අවිල්ල ඉන්නේ කියලා අයි අයි මොකක්ද අවුල මෙච්චර ලස්සන නර්තන කලාවක් අපිට තියාගන්නේ අපි මේ අපේ සින්දු වලට එක්සයිස් කරන්නේ මේ කොහොමද ඉංගනේරිය බඳ తీරු ඒ ඒ ඒ ඒ කනේ දැන්ගේ හැඩ මේ ඇයි පිය හෙළුවද බං හෙළුවා හෙළුවා බං හෙළුවා හෙළුවා නේ මේ මනමාලිගේ තාත්ත දැක්රන් නෙළුවා එන 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 මම යවන මොකද කියන්නේ මොනවාරි කනවද බොනවද දීසනේ ත්‍රිවිද දා ගන්නකො මොකද මචං මේ ඩිඩියා මේ උඹලා ගෙවල් ළඟ සයිවර් කඩේ නෙමෙයි මේක 5 ස්ටාර් හෝටල් එකක් හරිද අරකට මොන ඩීසන් කමද්ද බං කොහොම කෑවත් ඇලි බට
මචන්ලා ඔන්න සොයනවා. ඒ කොහෙද බං උඹ? අන්තරස්ථාන උනේ? උඹ කන්නේ කියලා අපි බලන් හිටියා බලන් හිටියා. උඹ නෑ. ඊට පස්සේ උඹේ කෑම ටිකත් මූ කෑවද කොහෙද නේ බං? ඊට පස්සේ අපි ආවා. මං ඩැරිට කෝල් එකක් ගන්න ගියා බං. දැන් උඹලට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි හිටියේ රාත්‍රී භෝජන සංග්‍රහයේ පශ්චාත් සමය තුල භුක්ති විඳපු ආහාරවල මිහිරි මතකයන් ආවර්ජනය කරමු. මේ හැම වෙලාවෙම විහිළු කරන්න තියාගන්න එපා. කෑවනම් බිව්වනම් කියලා නිදාගනින්. හැම දෙයකම සීමාවක් තියෙනවා. ඒ මචෝ, ග්‍රහය මාරු වෙගෙන ඉන්නේ. අපිත් මෙතනින් මාරු වෙලා කියලා නිදාගමුද? ඈ දන්නවද නිින්ද තුල මොකද වෙන්නේ කියලා? මචං, නිින්ද තුල භෞතික කායයි මනෝ කායයි පිටවි විශ්වීය විඥානයත් එක්ක සම්මාදී දෙනවා. ඒ තුල මේ ඩිලියා ඔක නවත්ත ගනින්කෝ. දැන් රෂා බහුව આવොත් එම කොහොමත් උඹේ මනෝ කාය ගැන ෂෝ එකක් තියන්න බෑ. නිින්ද කටවාගෙන නිදා ගනින්. මචං නිදාගන්න දීපංකෝ බං. නෙක්ලස් එක කැන්ඩියන් ස්ටයිල්. මේ මචං මං උඹේ ගහන්නම හිටියේ. මේ අරුඹ මේ දැක්ක කියපු හීනේ අපි එහෙම හිටියේ නැද්ද බං? ෂන්නේ මගේ ෆීලිංගස් එක සෙල්ලම් කරන්න හදන්න එපා උඹ ඈ. මාල ගන්නවන ගරි නැත්ත යමන්. විහිළුවක් බං කලේ. උඹ බය වෙන්න එපා. උඹට අනිවාර්යෙන් ඔය කෙල්ල මුණ ගැහෙන. මචං ආදරේ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් මහා පුදුමාකාර සුන්දර ප්‍රතිහාරයකට. ආ රියලි? උඹ බය වෙන්න එපා. උඹට ඒ කෙල්ලගේ ආදරේ ලැබෙනවා. මොකද මේක උඹේ පළවෙනි ආදරේ නිසා. බලපම් මං කියන්නේ බොරුද කියලා. හා බලමු. පොඩි දාන්න. Excuse me. Yes sir. How much is this? It's already sold sir. මං හැව ගාන කීයද කියලා? 25,000 rupees. Okay, I'll pay 35,000. I need this. Sorry, sir. 50,000. Excuse me, sir. Excuse me, sir. Excuse me, sir. Rush. Rush. මචං, උඹේ සමහර ගතිපැවතුම් නිසා උඹ දවසක ලොකු අමාරුවක වැටෙනවා. උඹේ කරපු වැඩේ වැරදි මචං. දකො මිනිස්සු ආත්මార్థකාමී වෙන්න ඕනේ තැන්වල උඹ වෙන පරාර්ථකාමී. ඒ වුණාට මේ සමහර පුංචි පුංචි දේවල් වලදී උඹ පට්ටාත්මార్థකාමී. ඒක එහෙම වෙන්න ඇති බං. හැබැයි රෂ් ආස කරන ඕනම වස්සුවක් රෂ්ට අහිමි වෙනවා නම් රෂ් එක කාටවත් ලබා ගන්න ඉඩ තියන්නේ නැහැ. එදම රෂ්. යකෝ උඹටවත් මාව හරියට තේරුම් ගන්න බැරි වුණානේ.
හරියටම අඳුනගෙන තියෙන නිසා තමයි මේ කියන්නේ. මේ මෙහෙර දීපන් ජීප් එකේ අතුර මං ඩ්‍රයිව් කරන්න. ආ. Let's go. වාහනේ කොහෙද බං හරවන්නේ? වාහනේ හරවපන් කොටක් ගාලා. හරවන්නේ කොහෙද බං මේ ට්‍රැෆික් එකේ? යකෝ හරවපන් ඕක. Ladies and gentlemen, I'm pleased to say that we have allocated $200 million for this project. And as in previous cases, I'm quite confident that we can complete this schedule on time. As you know, we have done similar projects with a lot of success, and this one is not going to be any exception. Any questions? Hello. Sir, meeting hacker. Who's this? It's your son, sir. Mr. Rashan. Obuta. Mata thawa dawas deka thunukatawat kalam podang enna beri wida. Excuse me. E mokada obuta? Mata hithena daddy digatama candy walta vela inda thibbana hondai kiyala. Daddy. Daddy ta hithilla nathi candy wala geyak hadanna one kiyala. Oyata onnan hadamu. මං කී පාරක්නම් කැන්ඩි ඇවිල්ලා තියෙනවද ඩැඩි? හැබැයි මේ පාර තමයි කැන්ඩි වල රියල් බියුටි එක දැක්කේ. ඕකේ. ආවට මීටින් ඕකේ.
Okay, Daddy. Love you. Yes! හෙට වැඩේට ප්‍රැක්ටිස් කළා මදිද වන්ද බං අනේ වන්ද මොනා වේද කියලා ශානමට උඹ ගැන නම් ෂුව ඔන්න මචං අපේ ෆුල් සපෝට් එක උඹට මොකද මචං අපි ආපු වැඩේ ගැන අවධානයෙන් ඉන්නේ අපි මචං කිසිම වෙලාවක ආපු අරමුණ වෙනස් කරන්නේ නැහැ මෙන්න මූ වගේ ඌ මුට දෙන වෙන අරමුණක් නේ මොකද අපිට තියෙන වෙන කම්පිටිෂන් එක මුට දෙන වෙනම කම්පිටිෂන් නෑනේ ඕහෝ දැන් මොකද්ද මොකද්ද මේ මුගේ කම්පිටිෂන් එක මොකද්ද ඇයි සංගුණුව මුත්තා සේවීම මොකද කියන්නේ හෙට උදෙන්ම නూరు ටවුන් එකෙන් අපිත් බහලා හැම කෙල්ලටම තට්ටු කර කර අහමුද ඔයාද සංගුණුව මුත්තා ඔයාද සංගුණුව මුත්තා කියලා ආ ඉච්චර දේවල් කරන්න ඕනේ නෑ බලම් උඹලගේ වැඩේ කරගනින්කෝ මම මගේ වැඩේ කරගෙන හෙට මුගේ වැඩේට එන්න එනවා 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 චාන්ස් එක සෙට් උනේ මට ටිකක් බයයි බං කියන්න බෑනේ නිකන් හරි ක්වොලිෆයි වුනේ නැත්තම් මචං ෂාන් පරාජය සහ දිනුම කියලා කියන්නේ එකම සංකල්පයක දෙපැත්තක් ඔබ බය වෙන්න එපා දිනුවත් පෙරදුනත් උඹ දිනුම් තෑන්ක්ස් බං මේ දැන් උඹ කොහෙද යන්නේ කියපන් මචං මල් කඩේ කෙල්ල කිව්ව විදියට එයා හැමදාම උදේට එතෙන් දෙනවලු වැඳ ගන්න හරි 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 මේ උඹ කොහෙ ගියත් කමක් නැහැ මගේ ඔඩිෂන් එක අමතක කරන්න එපා පිස්සුද අනික උඹ ඔය මට කියපු පරාජය දිනුම ගැන සංකල්පය ඒක ඒ විදිහටම උඹටත් වළංගුයි කියන එක මතක තියාගනින් මචං ඕකේ අමේ උඹ මයි වෙහිකල් එක රම්පලයන් මං කැබ් එකේ යන්න නෑ නෑ බං මං හොටෙල් කැබ් එක ඉපා හොටෙල් කැබ් එක බුක් කළා උඹ පලයන්කෝ ගිහිල්ලා වෙලාවට ඔඩිෂන් එකට වරෙන් ෂුවර් I'll be there okay then good luck උඹට thank you මට ගන්න පුළුවන් ජීවිතේ
සිංකරන්නේ උන් මානසික ආතතියට ලක් වෙනවා. එතකොට මචං මානසික ආතතිය නිසා මචං උන්ගේ වොයිස් එක අවුල්. හරි හරි බංජනි. ඊ උඹට නවත. මනුස්සකමට ඕවා කරන්නේ හොර තරම් පරිපම්පි කාලා තියෙනවා. අන්තිමට මිනිවරු වෙන්න අපිට. අනික මේක බලන් ඉතින් විඩක් නැත්නම් මනුස්සෙක ජීවිතය බේරලා මොන පරිපෝක් කෑවම මොකද වෙන්නේ? මගේ ඔඩිෂන් එක. ඔඩිෂන් එක වගේ තමයි මේ මනුස්සයාගේ ජීවිතේ. මෙන්න මේ අල්ලපන්. 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 patient goda bleed vela thiyenne eya treatment le dennone it's very urgent okay doctor hello professor mokada me doctor this is my daughter oh my god she bleeds a lot we have to give her blood immediately you can take it from me no magen ganda sorry professor professor diabetic neda me welawa o negative api langath naha ne මැසේජ් එකක් යවලා තියෙන ප්‍රොෆෙසර් ඒත් බ්ලඩ් එන්න තව පැය දෙක තුනක්වත් යයි. එතකොට අපි එච්චර වෙලාවක් බලන් ඉන්න ඕනද ડોක්ටර්? අපි මෙහෙනුත් ඕ නෙගටිව් බ්ලඩ් ගෲප් එකේ කවුරු හරි ඉන්නවද කියලා හොයලා බලමු. හැබැයි පැයක් ඇතුළතවත් දුවට ලේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ ජීවිතය යන දොර. අනේ දෙයියනේ මගේ දුව. ડોක්ටර්. මගේ බ්ලඩ් ගෲප් එකත් ඕ නෙගටිව්. මං ලේ දෙන්නම්. Thank God. අපි ඉක්මන් කරමු. පුතා බාර ගොඩක් පින් පුතා නම කියන්න ප්‍රශාන්ත ප්‍රශාන්ත සපරමාද යන් විසන්තරය කොහෙද ඉතින් ආපුවට අමතකයි කෙල්ලෙක් දැකපුවා මෝ කොච්චර වියදම් කළාද උඹට chance එකක් කරන් දුන්නේ උඹට ඒකේ වඩන්න කමක් නැතුව කියන්නේ බා වැඩක් නෑ බං කතා කරලා මෙයා ගැන නා රෂ් very sorry මචං ඒ වෙලාවේ මම මේ දේ නොකරන්න ඒ කෙල්ල මැරනවා බං මනුස්ස ජීවිතය බේර ගන්න පුළුවන් නම් බම් මනුස්සෝ විදිහට අපිට කරන්න පුළුවන් උතුම්ම දේ ඒක. ෂාන්. කම්පිටිෂන් එක නැතුණා කියලා බේ ටැලන්ට් එක නැතුන්නේ නෑනේ. ඔබ කරපු දේ හරියට හරි. Thanks man. Hey. Hello daddy. Hello Sana. How are you? Not bad daddy. මොකද පුතා අප්සෙට් එකෙන් ගොඩේ. කොහොමද ඉස්සෙල්ලා තිබිච්ච හැපි මූඩ් එක? No daddy, I'm okay. මේ Sana, ඔය හැරෙනකොට මම දන්නවා ඔයාගේ මූඩ් එක මොකද්ද කියලා. මේ ඒක නෙමෙයි. ෂාන්ගේ තාත්තව ආයෙමත් හොස්පිටල් ඇඩ්මිට් කරලා. පුතාලා ඉක්මනට ආවොත් හොඳයි.
I see. Okay, daddy. එහෙනම් අපි හෙට කලම්බ වෙන්න. Ah, that's good. අපි next week ආයමත් කැන්ඩි යමුකෝ. Okay, daddy. Take care. Bye. Do you understand the hazard? Sean, බොස් දාලි වරද? ඇයි? අපි හෙට කොළඹ යනවා. මේ හදිසියේම? එතකොට උඹ වැඩි? ඒක පස්සේ කරගන්න බැරිය. ඊට වඩා වැදගත් වැඩක් තියෙන අපට කොළඹ ගිහිල්ලා කරන්න. කෝ අපේ පුතා? තාම නිදිද? පුතා ලෑස්ති වෙලා ඔෆිස් ගිහිල්ලා ඉවරයි. හා? රශ්කේ වැඩ දැන් හරි පිළිවෙලයි. ඒ ළමයා ওই ෂෝක් එකට ඉන්නේ. අනිත් එක එයා කොල්ලෙක් නේ. ගෑනු ළමෙක් නෙමෙයි නේ. ඔහු නමට වඩා පස්සෙන් පන්නන්න හොඳ නැහැ කියලා මටත් දැන් හිතෙනවා. වෙලාවට හැමදේම හොඳට සිද්ධ වුණ නිසා පූජාව අපිට බේරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් අර බොයි නිසා. බලන්නකො ඩොක්ටර්. මට කලබලේට ඒ ළමයාගේ ටෙලිෆෝන් නම්බර් එකවත් ඉල්ලගන්න බැරි වුණානේ. මං හිතන්නේ ලේ ගන්න වෙලාව පියාගේ ඩීටේල්ස් ඔක්කොම ගත්තා. මිස්ටර් මතකද? ඒ ෆයිල් එක අරන් ඉන්නකෝ. අනේ බලන්නකෝ මිස්. දැන් ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ නල්ලේ තියෙන මේ පොඩි කැලල විතරයි. ඒකට මං හිතාගෙන ඉන්නේ ළඟදිම ඉන්දියාවට ගිහිල්ලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න කියලා. That's good professor. ආ ડોක්ටර්. හරි. එයාගේ නම රෂාන් සපරමාදු. රෂාන් සපරමාදු. සෝරි, රෂාන්ත සපරමාදු. රෂාන්ත සපරමාදු. ડોක්ටර්, එයාගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවද? ඔව්, මේ තියෙන්නේ. නෝට් 77-306-1061. අපච්චි. මට සනීප වුණාම අපි එයාව හම්බ වෙලා තෑන්ක් කරන්න ඕන. ඩෙෆිනිට්ලි. හැබැයි දුව, ඊට ඉස්සෙල්ලා ඔයා ටෙලිෆෝන් කෝල් එකක් දාලා තෑන්ක් කරන්න. දැන් ඒ සීරම හරි. අපච්චි මේ දවස් ටිකේ වෙලාවට බෙහෙත් ගත්තද? ඔව් දුව. ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා සනීප වෙන්න ඕනනේ. ආ? එතකොට සීරම හරිනේ. Good morning, Mr. Rashan. Good morning, Cheryl. Ah, how's your mom? How's she now? She's getting better, sir. Good. අපි මේ ටික බලමුද? ආ, කොදින්? ඔක්කොම චෙක් කළානේ. ඔව්. මේ ෆයිල් එක ඩෑඩට දෙන්න. හරි. Hello. Could I speak to Mr. Rashant Saparamadu? Who's speaking there, please? එයා කැන්ඩි වලදී කෙනෙක්ගේ ජීවිතේ බේරගත්ත ලේදීලා. එයා තමයි මම. Hello. රෂාන් නම් දැන් මෙතන නැහැ. තව චුට්ටකින් එනවා. කැන්ඩි ආපු වෙලාවේ එයාගේ ෆෝන් එක නැති වුණා. ඒකයි මගේ නම්බර් එක දෙන්නේ නැත්තේ. ඔයා තව පොඩි වෙලාවකින් කෝල් එකක් ගන්නවද? හරි. මම තව ටිකකින් ගන්නම්. Right. Okay. Thank you. Okay. ඒ ෂාන් බරකුණානේ මේ උඹ මචං බර කැන්ඩි වල ලේදුන කෙල්ල කෝල් කරා කොල දා වල එකක් දීලා කතා කළාද ලේ මදි වෙලා දන්නේ බලයන් 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 ඉල දීලා වරෙ ඉල්ලේ උඹ කොහොමද දෙන්න බලන් ඉන්නේ අනේ නේ මේ මුගලේ විසෙලා දන්නේ නැනේ බං ෂුවර් එකට බං අහස කරන්නේ කොදේ අරි අරි ඉතින් මොකද හදිස්සි ගන්නම් කියවනේ ගණේ කොල්ල ඉතා වාඩිල ඉඳ ගණේද මචං කෝල් එකෙන් නේ මූට මූ මොකද මේ ඇඟිල්ලේ නැති කරන් ෆෝන් එක දිහා බලන් ඉන්නේ ඒ ෂාන් බාර කෙලට ලේ දුන්නනේ ඒ කියන්නේ මචං දැන් ඊයේ කෙල්ලගේ ඇඟිලි දුවන්නේ උඹේ ලේ ඒ අනුව මචං ජීවවිද්‍යාත්මකව බලනකොට උඹලා දෙන්න දැන් සහෝදරයෝ උනේ එතකොට මේ මෙහෙම බෑනේ නෑනේ බං මෙහෙම වෙන්නේ නෑනේ කෝල් එකක් එන්නේ
හැබැයි මචං ඒකගේ වොයිස් එක නම් නයිස්. ෆේස් එක කොහොමද, ලුක් එක හොඳයිද? මූණ බල බල ඉන්න වෙලාවක් තිබ්බද බං? ඒ වෙලාවේ නේ බං, මේ හදිස්සියේ ඒ වෙලාවේ මනුස්සකමට උදව් කළා. එච්චරයි මේකනේ. කිව්වට කෙල්ල නම් හැඩයි නේ. ඒක තමයි මේ ටිෂෝ එකේ ඕන නේද? ටිෂෝ හැඩයි. හලෝ හලෝ මිස් ෂාන්, මට ලී ටිකක් ගන්න ෂාන්. මචං නෑ මචං, ඒක මට එන කෝල් එක. හලෝ ශ්‍යාම් සජයදන. ඕකේ ඕකේ, විල් බී දෙර් ඇට් 7:30. ෂාන් ඕකේ මිස් සජයදන, ඕකේ තෑන්ක්යූ. බලහන්කෝ, දැන් කෝල් එකක් එනවා කියලා කිව්වා. තාම කෝල් එකක් ආවේ නෑ. මේ මුන් සේරම අපි අන්දරවක. මේ බණිය බණිය මේ බතන්නේ කඩ වෙන්න ඉඳන් ඉඩියට අපි එහෙම නැහැ හරිද? පොඩි කම් මේ අහිංස කෙල්ලන්ට අනම්ම නම් කියන්න නම් ලෑස් වෙන්න එපා. නෑ නෑ මචං, මෙහාට සෙට් වෙන්නේ ඇන්ටල විතරයි නේ, ඒකයි ඔය. ඒ රෂ් මට පාරක් වෙනවා බං. තාත්තත් එක්ක ගිහින් බෙහෙත් එක්ක ගන්න තව පොඩි වෙලාවක් බලමු. ඔය කෝල් එක ආව තුබා ආන්සර් කරපන්කෝ. වරෙන්කෝ. ඔබ මේක පාවිච්චි කරපන්. ඒ සල්ලි ඕනේ. කියෙන් දැහලා මේක තියාගනින්. තාත්තට සනීප නෑනේ. එඳකු තියාගනි. අද වසන්තර රාජ පුතා മന്ത്രി කුමාරි බඳි. හලෝ, ඇයි ඔයා කෝල් කළේ නැත්තේ? ෂාන් බලන් ඉඳලා ගියානේ. අනේ සෝරි, ඔයාගේ ලයින් එකට ටිකක් ගන්න අමාරුණා, ඒකයි වෙලා ගියේ. මම තනිද්ද ඉන්දියා යනවා. රෂාන්තට කියන්න මං ඉන්දියාගෙන් ආපු ගමන්ම යව බලන්න එනවා කිව්වා කියලා. ඕකේ, මං කියන්න. ඕකේ. බයිනංගේ, දුව දොරාර ඉන්නකෝ. මේකත් අරන් යන්න. මහරාෂ්ට්‍ර කියලා එන්න. තෑන්ක්ස් මචං. මේ මං කොල්ල දෙන්න උඹට. අනිවාර්යෙන් කොල්ල දෙන්න. හලෝ, රෂාන්තට කතා කරන්න පුළුවන්ද? හලෝ පූජා, ෂාන් නම් ගෙදර ඇත්තේ, මම ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. කියන්න, කමක් නැහැ. එයාට කියන්න මං හෙට එනවා කියලා. වාහනේ කීයටද කොහෙට දෙන්නේ? එදා ඇක්සිඩන්ට් එකකින් පස්සේ මමගේ කායිකව ඩ්‍රයිව් කරන්න බයයි. මං උදේට ට්‍රේන් එකේ තමයි එන්න හිතාගෙන ඉන්නේ. ඕකේ, මම ෂාන්ට පණිවිඩයක් කියන්න. තියාන් තම මචන්, තාත්තගේ තත්ත්වෙ ටිකක් හොඳ අතට හැරුණා. බේදින් දැන් වෙලාව හොඳයි. බොගොඩ දැනු පිළේනේ. බලේ දුන කෙල්ලක් තියනව නේද නුවන්තලා? අනේ නිකන් ඉඳපන් රෂ්. ඉවසILLන්නේ නැහැ උඹර නේද? අපි මට උඹට කියන්න බැරි වුණා. අර මම උඹට කිව්වේ මේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එක. මයිකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. හොඳයි. උඹර කියපු මියුසික් ඩිරෙක්ටර් පොස්ට් එක නේද? වෙරි ගුඩ් වෙරි ගුඩ්. උඹේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නිශාන්. හැබැයි පුතේ එක්සෑම් එකත් ගොඩ දා ගන්න ඕනේ. අවුණංගේ. හෙලෝ අයියේ. තාත්තට හිටියදි මොංගක් අමාරු නෑයි. හරි හරි, මං දැන් වෙනවා. හරි. මචං රෂ්, අපේ තාත්තට හදිස්සියේම අමාරු වෙලා බං. මං කියන්නද, උඹ මාව හොම ඉස්සරහින් දාපන්. උඹ ගිහිල්ලා වරෙන්කෝ. රයිට්, වෙනම බෑමක්. හරි ෂාන්, එනම් ඵලයක්.
මේ පූජාවත් මම පූජාවත් එක්කරන් එන්න. ඒ ශාන් මලක සල්ලි තියෙනවද? තියෙනවද තියෙනවා. අවුල් නැහැ. රයිට්. ඇක්සිඩන්ට් එකක් වුණාට ඒක හරිම සුන්දර ඇක්සිඩන්ට් එකක්. ඒ කියුවේ? ඇක්සිඩන්ට් එකක් වුණාට ඒක හරිම සුන්දරයි. ඒ නිසා නෝ මයි හම්බෙන්නේ. සුන්දර නැත්te ඒක ඇක්සිඩන්ට් එකක්. ඒ වුණාට ඒක හරිම සුන්දරයි. මල්ලේ ඩාට ඉන්ජෙක්ෂන් දැල් දීලා දෙන්නම්. උඟලොන්ට මේක පිටින් අරන් එන්නේ නෙවෙයි. අපි ස්පිරිතාලේ නම් නැති වෙයි. හැබැයි ටිකක් මිලයි. අම්මේ මේ මම මේ බේත් එක අරගෙන එන්නම්. හොඳයි පුතා. නෝරේ යනකොට මගේ ෆෝන් එක නැති වුණාට මට මගේ ජීවිතේ හම්බුණා. කවුද? අය කට් කළේ? යාළුවෙක්. පස්සේ ගන්න. මට හැමදාම යාළුවන්ට කෝල් කරන්න බෑ. කොදෙන්න වගේ නම් බේක. ඕකේ. not 777 622 950 මං දැන් ජීවත් වෙන්නේ මට ආයේ ජීවත් වෙන්න හුස්ම දීපු ඔයා නිසා. thank you කියලා හරියන්නේ නැහැ. නායකවන්නේ ඒ කොහමද?
ආදරය කියලා කියන්නේ අපි ආත්මෙන් ආත්මට හුවමාරු කරගන්න සුන්දර ගනුදෙනුවක්. මං හිතන්නේ ඒක මගේ ලියවල ලියවිලා තියෙන නැති. ඔය අහලා තියෙනවද එක කවියෙක් කියලා තියෙනවා කවියකු ගෙලේ මේ ලෝකේ ඕනම කෙනෙකුට ගැළපෙනවා කියලා. ඔයත් කවියෙක්ද? ඒක තමයි මම කියන්නේ ගියේ. මම කවියෙක් නොවන නිසා මගේ ලේ ගැළපෙන්න වාට විතරමයි. ඔතන නවත්තන්න. අර තියෙන්නේ අපේ අංකල්ගේ ගෙදර. අපේ අංකල්ගේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් විදිහට වැඩ කරන්න තමයි. එහෙනම් මාව බලන්න විතරක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අපේ ජීවිතවල හොඳ දේවල් සිද්ධ වෙද්දී එක පෙළට සිද්ධ වෙනවා. නරක දේවල් තේම තමයි. එහෙනම් මගේ යන්න. ඔකේ. බයි සමියන්න. ෂාන්, ෂාන්, මහා බොරුකාරියක් මචං. මං පැය දෙකක් විතර එතන. මහා රස්තියද බෝ? දැරලද හම්බ? කෙල්ලොද නැත්තේ? ඒත් මං හිතුවා මෙච්චර වෙලා යනකොට. හරි මෙත් දැන් ඒවෙන් වැඩක් නැහැ. තාත්තට හොඳටම අමාරුයි බං. මේ බලපන් මේක මේ. මට මේ වෙලාවේ මේක ගන්න අතේ සල්ලි නෑ බං. ඒකමයි මම ඔබට කෝල් කළේ. සෝරි මචං, මම ට්‍රැෆික් එකේ ගිරේවල මට පිස්සු ඇදලා හිටියේ මචං. සෝරි. හරි ගැටලුවක් නෑ, මං දැන් ආවනේ. යා බෙහෙත් ගන්න යමු. කම්. Meet our new music composer. Hi. I'm Sean. Hi Sean. I'm Pooja. It's great to meet you. Nice to meet you too. Pooja, we have got a new project for tourism which will be aired internationally. This is quite serious. Okay? Chan apita mekata honda music track ekak karala denna one. Okay. Me thiyena eke documents Pooja. So Pooja, brief to Chan and see what you all can do. Huh? Sure, I'll brief. Mang wage music samples tika ehwa. They are really nice and very emotional. Thank you. Let's do a track like that. As you wish. අයියා කොහමද අයියා? උඹ කාලෙකට පස්සේ අයියා කියන්නේ ඇඩ්වර්ටයිසින් කරන අපි බිසි කියලා. ඒත් ඉතින් අයියාව අල්ලගන්නවත් විදියක් නැහැ. මොනව කරන්නද මල්ලි? Once you become a doctor, you will have to always look after your patients. That is the nature. That's true. උඹ මල්ලි බිස්නස් එහෙම? Well, වරදක් නැහැ අයියා. පූජා ඉන්න නිසා දැන් මට මීටින්ග්ස් වලට යන්න වෙන්නේ නැහැ. ඒකනේ මං දැන් ගෙදර ඉන්නේ. හැමෝගෙම හිත දිනගෙන යා. හොඳට වැඩ කටයුතු කරනවා. නෑ මම මේ අහන්න හැදුවේ නම් ගී. අනේ එහෙම දෙයක් නෑ අයි. පූජා පොඩි කාලේ ඉඳලම හැදුණු විදිහක් තියෙනවනේ. She is open and decent girl. I don't feel anything bad. එහෙලම ඉන්න විදියට නම් මං කැමති. හැබැයි ඊටකු ගමන් අර ලේදීපු ළමයා ගැන නම් ටිකක් කියවනවනේ. Never to
වොෂරූම් එකට ගිහින් ඉන්නේ දැන්. මෛරාජ් මොකක්ද උනේ එක පාටම? නෑ මට තිබහක් වගේ. මම මොන හරි බොන්න තරම් එන්න. රයිට්? ඔහොම ඉන්න. ඕකේ. ෂාන්. ඕ හයි. හයි ෂාන්. හයි හයි. අද ෂොපින්ද නැත්තම් බොයිෆ්‍රෙන්ඩ් වහම වෙනවා. දැන් නැද්ද ඉතින්? ඒවත් බේරගන්න එපේ. ඕ ඒක හොඳයි. තනියම දාවේ. මම ඉතින් වෙන කාත් එක්ක එන්නද? තනි කඩේ තවම මමනේ. I'll see you later. Okay. Okay. See you. Bye. ඔයා කොහෙද ගියේ? මගේ අලුවේ කෙරියා අඳුර ගන්න. මං ටිකක් ඈතට ගිහලා මේක අරන් ආවේ. මේක රසයි බොන්න. අපියන්ද? මල්ලි ඉන්න හින්දා තමයි මං පූජාව එව්වේ. මල්ලි දන්නවානේ මං පූජාව හදාගත්ත විදිය. Thank you. Hey, Malli, Pooja, thawam parakku? I think she has gone for a client's meeting. Ah, are the client meeting nekad? Ayya podda kori, Pooja raevela gedare nama keela. Mangit kiwa hamada mehem ven nae keela. Don't worry, Ayya. Samar veda valvata vitarai. Anika pe, transport yatthi no ani? Nae ane, Ayya ayet tahane aradhege nama tamai. Mangitin kiwa ane keela gana? Ah, penny? අපච්චි අපච්චි අපේ කොහොඳයි මට අපච්චිට කියන්න දෙයක් තියෙනවා මං දන්නවා කියන්න හදන දේ ඕගොල්ලෝ නරකයි සීරම කියලා හරි හරි දැන් එන්නට කමන්නේ ඔයා ඩොක්ටර් උනාට කමන්නේ බෙහෙත් බිව්වද නෑනේ යන් යන් බෙහෙත් බොමු යන් ඉන්නේ ඉන්නේ මං කෝපි එක බීලා එන්න හලෝ පූජා රාෂ් අපේ අප්පච්චි ඇවිල්ලා ඉන්නේ ඔයාව හම්බ වෙන්න ඕනෙලු මේ බලන්නකෝ අපේ අංකල් සීරම් විස්තරය අප්පච්චිට කියලානේ අප්පච්චිත් ඉතින් ඔයාව දන්නවනේ එදා හොස්පිටල් එකේ ඉඳන් හරියට කතා කරගන්න බැරි වුණාලු ඔයා එනවද අපේ ගෙදර අප්පච්චිට කියන්නකෝ පොඩ්ඩක් හදිසිනව ඉන්න කියලා අනේ රාෂ් එහෙම කියන්න එපා අප්පච්චි අනිද්දට කැනඩා යනවා ආයිතින සතියකින් වගේ මට වඩ කියන්න බැරි වුණා මම කලම්බොලින් පිට යනවා ඔෆිස් එකේ වැඩ වගේකට. අපි අනිත් එයාපෝට් එකේදී හම්බෙමුද? හරි. එහෙනම් අපි එයාපෝට් එකේ බලන් ඉන්නවා. පරද්දන්න එපා. ඕකේ. ඕකේ පුජා බයි. අම්බ කලින් ඇවිල්ලා. නේ? ඇයි? මොකක් කරේ අවුලද? නෑ මචං. ඔෆිස් එකේ ප්‍රශ්නය. රොෂ් උඹ දැන් ටික වෙනස් වෙලා. නෑ. ඉස්සර වගේ වැඩි හම්බ වෙන්නෙත් නෑ, කෝල් එකක්වත් නෑ. හලෝ පූජා රාෂ්ව කොහෙද ඉන්නේ? අප්පච්චි බලන් ඉඳලා ඉඳලා දැන් තමයි ගියේ. අනේ සෝරි පූජා මම මේ ලොකු ට්‍රැෆික් එකේ හිරවල ඉන්නේ. අයියෝ මේ මිනිස්සු යන්නේත් නැහැ මේ පාරේ පදිංචි වෙලානේ. අනේ සෝරි පූජා මයික් මට එන්න. ඔයා කලබල නොවී ඉන්නකෝ. මයික් මට එන්න. රයිට්. හරි හරි. දැන් ඔකට ඔච්චර දුක් වෙන්න එපා. අප්පච්චි තව සතියකින් එනවනේ. කොයිදින් චුට්ටක් hina වෙන්නකෝ.
කෝ අන්න එහෙම යා පූජා ඔයා හම්බුනාට පස්සේ මං ගොඩාක් වෙනස් වෙලා මට හිතා ගන්නවත් බැරි තරම් මං අහලා තියෙන ලස්සන කියමනක් තියෙනවා ආදරයට පුළුවන් කඳු මුදුන් නිම්න භූමි බවට පත් කරන්න කියලා ඒක හරියටම හරි ආදරය කියලා කියන්නේ වචන වලින් කියන්න ඕන දෙයක් නෙවෙයි හදවතට දැනෙන්න ඕන හැඟීමක් කියලා මට කියලා දුන්නා වාගේ ඇස් දෙක ආදරයට වාසගන්න නෑ පූජා ඒක හරියට මලක් පිපෙනවා වගේ උල්පතක් ගලනවා වගේ හරියටම කිව්වොත් මං වට දුන්න ලේ වගේ. Excuse me, sir. Thank you. You are welcome. Okay, sir. බොන්න. මම බැලුවනේ කියව මචං ෆිල්ම් එක පට්ටවන්න එක මට තියෙනවා. Can you say sorry? For what? Hey. Rush. No. Say sorry. Sorry. නිකම්ම දොරවල් ඇරෙනවා උඹ විතරක් නෙවෙයි බං මෙතනින් පල්ලු කුක්ෙක් ගියත් මේ දොර ඇරෙනවා ජෙලස් බං ජෙලස් යෝ ජෙලසි මචං මේ දවස්වල මචං රෂ්ට ලබලා තියෙන ග්‍රහචාරය නම් ඒ තරම් හොඳ එකක් නෙමෙයි මචං මේ ඒක නම් ඇත්ත බං මං ඒ හවුස් වලට කෝල් කරා ඌ ෆෝන් එක කට් කරන්නේ කවුද ග්‍රහය ග්‍රහය නෙමෙයි බං රෂ් එමේ ඌට කිල් එකක් සෙට් වෙලාද බං හොඳයි නේ බං ඒක කියන්න බෑ නේ වැඩ දුක නැද්ද අනේ රෂ් එක මිනිත් එන්නකෝ. හයි. කවුද පූජ? හයි ෂාන්. ඔයා මේ මමගේ බොයෆ්‍රෙන්ඩ් එනකන් ඉන්නේ. ආ. අපි අද කැන්ඩි යනවා. ඔයා රෙකෝඩින් එකකට ඉන්දියාව යනවා කිව්ව නේද? ඔව්. හෙට ෆ්ලයි කරන්න. මේ මගේ යාළුවෝ සෙට් එක. චනි, පනි, දිලි. වයස අවුරුදු 22යි, තනිකඩයි. මගේ තාත්තා තමයි මේ. සම්පරව ගෙනෙව්වේ නෑ. රෂ්. රෂ්. පූජා, we are getting late, right? Shall we make a move? Yeah. See you, Machan. See you. මොකද්ද වෙලා තියෙන්නේ? engine fault app පෙන්නනවානේ
මං කියන්න ඔයා ටැක්සි එකක් කරන් ගෙදර යන්න. මම මේක හදාගෙන ඉක්මනට එන්න. අනේ මං ඉන්නම් ඔත් එක්ක. අපි වාහනේ හදාගෙන මෙයා කොච්චර වෙලා යයි තන්නේ. මයික් මට එන්න. අප්පච්චි කෝදුවර ළමයා ආවා අප්පච්චි. නුවරදි වාහනේ එන්ජින් ෆෝල්ට් එකක් ආවා. ඉතින් ඒක හදාගෙන ඉන්නම් කිව්වා. හරි අපි යන්න ඇතුළට. යා මොෂිකක් නම් ඉන්න. රෂාව තපචි ඉන්නවනේ. ඔව්දුව මේ කවුද කෝල් කරේ? කවුරුද මේ අපච්චි? බ්ලැන්ක් කෝල් එක. Hello. Hello, Buddha. I am Pooja Sappachi here. What happened to you? Where are you now? Uncle, there's an engine fault in my vehicle. You stay there. I'll come soon. Okay? Oh, I'm going to talk to you, Uncle. Come on, Buddha. What is this? I'll be there soon, na? Okay? Okay, Uncle. Thank you very much. මහත්තයා තේක නෑ ඕනේ. මහත්තයා බෙහෙත් ගත්තද? ආ බෙහෙත් ගත්තා බෙහෙත් ගත්තා. Yes, uncle. Excuse me, Rashant. Yes, it's me. Where is Rashant? Mama tama Rashant. What? You are not Rashant? Who are you? Tell me, please. Who are you? I'm Rash. Habe puja hitagani inne man Rashant kiyala. ඒ ලොකු සැකයක් තිබුණා. මුලදී ඉඳලම තමුසේ මාව මගහරිනකොට. ඔයින්
ලැජ්ජාකාරය. Why are you doing this to Pooja? නෑ අංකල්. මම පුචර හුඟක් ආදරේ. මං එයා රවට්ටන්නේ අංකල්. අංකල් believe me. Believe me. Believe me. අයිසේ පූජා හිතාගෙන ඉන්නේ සම්සේ තමයි යාට ලේඩිලා යාගේ ජීවිතේ බේරගත්තේ කියලා. වංචකාරයා. ඔව් අංකල්. මං පූජර වංචාවක් කළා. ඒ මං යාට පරණටත් වඩා ආදරේ කරන හින්දා. ආදරේ? තමුසෙලා වගේ සල්ලාලෝ නිසා තමයි තරුණ කෙල්ලන්ගේ ජීවිත විනාශ වෙන්නේ. තමුසෙලා ආදරේ කරන්නේ උන්ගේ ඇඟටයි තරුණකමටයි ලස්සනටයි විතරයි. ඒකට කියන්නේ ආදරේ නෙවෙයි සල්ලාලකම වනචරකම වනචරකම. අංකල් අංකල් ප්ලීස් මට ඕන දෙයක් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ ආදරේට ඉන්සල් කරන්න එපා හරි? මේ ෆෑගෙන අංකල් ඩැඩිත් දන්නවා. එහෙනම් තමුසේගේ ඩැඩි තමුසේ වගේම සල්ලාලෙක් වෙන්න යකෝ. මගේ ඩැඩි සල්ලාලෙක් නෙමෙයි. මගේ වැරදි වලට මට බයිනවා. හැබැයි මගේ ඩැඩිට වචනයක්වත් කියන්නේ නැහැ. දන්නවද මගේ ඩැඩි කියන්නේ කවුද කියලා? සුනිල් විජේමාන් අහලා ඇතිනි. එයාට බලන්න තමුසේ තමුසේක දුවයි දෙන්න මොන්නම් සල්ලි වලට ගන්න. බ්ලඩි ඇස්හෝල්. මන් දන්නවා සුනිල් විජේමාන්. එතකොට තමුසේ සුනිල් විජේමාන්ගේ පුතා. තමුසේ දන්නේ නැතුව ඇති. තමුසේ පොඩි කාලේ වෙච්ච වැරද්දකින් පිරගෙට යවන්න නැතුව තමුසේ බයික දොස්තර කෙනෙක් පේරගත්තා කියන. ඒ දොස්තර තමයි මම. I know your mental condition very well. Being a doctor, I know it very well. Hey, tamuse wanchakari. Wanchakari ekuta mage do denna man kemathi. Man kemathi ne. Uncle. Uncle please uncle. Mata pooja nathu jeevathinna bae uncle. Mata pooja one uncle please. Epa yanawa. පූජා උඹේ ඇත්ත தත්ත්වය දැනගත්තොත් ඒ අහිංසක කෙල්ලුඹේ මූණවත් බලන එකක් නැහැ. මං ජීවතුන් අතර ඉන්නකම් මං උඹට පූජාව ලබා ගන්න ඉඩ තියන්නේ නැහැ. ඉඩ තියන්නේ නැහැ. රාෂ් මං හිතුවේ අප්පච්චි කියලා. ඇයි අප්පච්චි ගෙදර නැද්ද? කොහේ ගියත් දන්නේ නැහැ අප්පච්චි. මං වොෂ්රූම් එකට යද්දී නම් අප්පච්චි ගෙදර හිටියා. ලොකු මහත්තයා කෝල් එකක හිටියේ. යන්නම් කියලා ගියා. හදපු තේකවත් බිව්වේ නැහැ. කවුද දන්නේ කෝල් කරේ නේද සුජාතා අම්මේ? ඒක නම් මං දන්නේ නැහැ ජූටි මැනිකේ. කෝල් එක ආවා හදිසිය කියලා ගියා. කලබල වෙන්න එපා පූජා. අංකල් ගිය තැනකින් එයි. ඒක නෙවෙයි. මේ බලන්න මං අංකල්ට ගෙනාපු gift එක.
ෂා, ලස්සන වොච් එකක්. අප්පච්චි මේකට ආස වෙයි. ඒත් කොහොම මේකේ වෙලාව නැවතිලානේ? කොබලන්න මංගදි වැඩ කරන්නේ. Excuse me, මේ මිස්ටර් මඩුගල්ලේ ගෙදරද? ඔව්. එතකොට මේ මිස්ටර් මඩුගල්ලගේ මඩුගල්ල මගේ අප්පච්චි. ආ. මිස් මේකයි කලබල වෙන්න එපා පොඩි කනගාටුදායක ආරංචියක්. මිස්ටර් මඩුගල්ල හොටෙල්ලකේ උඩ වැටලිලා තියෙනවා. අප්පච්චි. ඔව් ඒත් අපි ආව හොස්පිටල් එකට ඇඩ්මිට් කළා. මොකද ඉන්ස්පෙක්ටර් වෙලා තියෙන්නේ? මං හිතන්නේ නම් හොස්පිටල් ආරංචි වල හැටියට මිස්ටර් මඩුගල්ලට පොඩි කරදරයක් වගේ. පූජා! කාරණාව සම්බන්ධයෙන් අපි මීට වඩා පුළුල් විදිහට බලන්න ඕනේ. ඒ නිසා අපි පරීක්ෂණ කටයුතු බොහොම ප්‍රමාණවත් විදිහට. Excuse me sir. රදීෂ්. Sit. Thank you sir. රදීෂ්. අර ප්‍රොෆෙසර් මඩුගල්ලගේ මරණය ස්වභාවික මරණයක් කියලා අපිට නිගමනයකට එන්න කොහොමදවත් බෑ. Yes sir. ඒකට හේතුව ඒකට අවශ්‍ය කරන ප්‍රමාණවත් evidence අපිට ලැබිලා නැහැ. The thing is, the CCTV videos are not very clear. So that is the main problem we have. ekat ekka me marne ekata podi sagayak apita thiyena. mokada e welawae etana thawakene kitiye bawata chayawak thiyena. e hinda me gena bohoma vidimat parikshanayak karanna one. so you can handle this case. okay sir. are you sure? sure sir. all the best. thank you sir. ඇතින පූජ මට බලහින්ද බෑ ඔයාට. තාත්ත නැති වුණාට බය වෙන්න එපා. වට මම ඉන්නවා. වාගේ හැම දෙයකටම මම ඉන්නවා. Miss Pooja Madugal, I'm CID Officer Radhishi Mulgoda. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඔෆිසර්. මිස්ටර් මඩුගල්ලට කවුරු හරි හතුරු තරහකාරයෝ හිටියද? අනේ නෑ. මගේ අප්පච්චි හරි මහින්සකයි. එයාට කිසිම තරහකාරයෙක් හිටියේ නෑ. අපේ ඉන්වෙස්ටිගේෂන් එකේදී අපිට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා මේක මර්ඩර් එකක් කියලා. ඒක කොහෙත්ම වෙන්න බෑ. ඇයි මගේ අප්පච්චිව මරන්නේ? එයා කාටවත් කිසිම වැරැද්දක් කළා නෑ. මගේ අප්පච්චි ලංකාවට නෑ ඇවිත් හිටියා නම් එයා හතරන් ජීවිතුන් අතර. I'm sorry Miss Pooja. මේ කාඩ් එකේ මගේ නම් එක තියෙනවා. ඕනම වෙලාවක ඕනම විස්තරයක් තිබුණොත් මට කෝල් කරන්න. අපි ගිහින් ඉන්න. මේ මිස්ටර් අමරිකරන්නේ ඉන්නේ කෙනා. ඕකේ. ආම් රදීෂ් මුල්ගොඩ. ආම් රෂ්. රෂ්? රෂාන්. ඕකේ රෂාන්. I'll see you later. See you. මොකද මේ? මං ඊයේ බල ලංකාවට ආවේ. එතකොට තමයි මේ කේස් එක ආරංචි වුනේ.
ඔබ කොහොමද දන්නේ මම මෙහි ඉන්නවා කියලා? මන් දන්නේ නැද්ද මම ඔබ ගැන? උඹ කැන්ඩියාවම නවතින්නේ මෙහෙනේ. දැන් මොකෝ කරන්නේ? පූජාවත් හම්බ වෙලා කැන්ඩියාවකේ මගේ ලේ අයිතිකාරිවත් හොයාගන්න ඕනේ මචං. ඔබට විශ්වාසද බං? මේ නුවර කොහමද කෙල්ලෙක් හොයන්නේ? උඹ ඒකේ හරියට දැකලත් නැහැ. උඹ හිතුවද මම මෝඩයෙක් කියලා? මං කෙලින්ම යනවා හොස්පිටල් එකට. එතනින් මට ඔක්කොම ඩීටේල්ස් ගන්න පුළුවන්. ඔවුනේ. උඹ එතන? මට බෑ මචං. මගේ මේ දතක පොඩි පේන් එකක් තියෙනවා. උඹ ඵලයන්. ෂාන්. මට පුඩු දවක් කරපන්. බෑන ගමන් මගේ මොබයිල් බිල් එක දාගෙන ඵලයන් මචං. මන් දාන්නම් බං. අතේ සල්ලි තියෙනවා. උඹ දැන් සල්ලිකාරය වෙලානේ. අඩ. කොයිද මංගේ දත කැක්කමයි කිව්වනේ? ඔව් මචං, ඒක දැන් අඩුයි. මම පොඩි හදිස්සියකට එළියට ගියා. ඔබ හොස්පිටල් ගියාද? නෑ මචං, තාම ගියේ නෑ. ෂාන්, මට උඹට දෙයක් කියන්න තියෙනවා. ඔබ මහ ජරා මිනිහේ ක්‍රෂ්. මං ඔබට හැමදේම කියන්න තමා බඹු මෙතනට එක් කරන් ආවේ. තව මොනාද බං කියන්නේ ඉතුරු වෙලා තියෙන? යකෝ, මම ලේ දීලා බේරගත්ත කෙල්ලව උඹ මගේ නමම විකුණලා රවට්ටගෙන ඉන්න එක හරියද? ඒක නුඹේ යාළුකම. උඹ මහ ලොකුවට කියවන සහෝදරකම. පොඩ මං කියන දේ අහපන්කෝ. අනේ ෂාන්, එදාරේ මං හොටෙල් එකේ දැක්කෙත් ඒ කෙල්ලම තමයි. ඔව් බං. රෂ්, ඇයි බං ඔබ මට ඒක කලින් නොකිව්වේ? උඹ කිව්වනම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහනේ. මචං, කෙල්ලෙක් නිසා යාළුවෙකුට වංචා කරන්න මම උඹ වගේ මිත්‍රද්‍රෝහියෙක් නෙවෙයි, හරි? උඹ දන්නවා මට උඹට දෙන්න බැරි දෙයක් නැහැ කියලා.
මට සමාවයන් බං. සමාවයන්? හරි ලේසිනේ. යකෝ වංචාකාරයෙක් සමාවිල්ලුහම ඌට එහෙම සමාව දෙනවා නම් ඌ ඊටත් වඩා වංචාකාරයෙක්. බාරා හිංසක මනුස්සයවත් මරලා දැම්මනේ. ෂන්! ෂන්! මම අංකල මැරුණේ. අංකල මැරුණේ නෑ මම. රයිට්! මම විශ්වාස කරපන් ඔබ. මං අංකල් ළඟට ගියේ පූජා මගේ කියලා කියන්න. පූජා මගේ බං. පූජා මගේ විතරමයි. එයා ආදරේ කරන්නෙත් මට. ඒක හරි ඇති. මොකද රෂ්ගේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහනේ නේ. උඹ පූජාවත් සල්ලි වලට ගන්න ඇති නේ. ෂාන්. උඹ පූජාට වචනයක්වත් කියන්න එපා ප්ලීස්. රයිට්. අප මේ කතාව මෙතනින් නතර කරමු. රයිට්. මේක මෙතනින් ඉවරයි. ඇයි? ඇයි? ආ? ඇයි? ආ? උඹ මට මොනා කරන්නද? ආ? ගහන්නද? ඉතින් ගහපන්. ගහපන්. මේ ඉන්නේ ගහපන්. ප්‍රශ්නේ. ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒක තමයි ඔබ මේ ජීවිතේ කරගන්න ලොකුම වැරද්ද. හරි? මම පූජට මේ හැම දෙයක්ම කියනවා. ෂාන්. අද උඹ ළඟ සල්ලි තියෙන ඉඳ පූජා උඹ ළඟ ඉඳි. හැබැයි හෙට සල්ලි තියෙන්නේ මගේ අතේ නං. ෂාන්. 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 අම්සෝ මචං. ෂාන්. සහෝදරකම් මෙතනින් ඉවරයි. කවුද යකෝ සහෝදරකම් නැති කරගත්තේ? පූජා, මට ආගේ දුක නොතේරෙනවා නෙවෙයි. පුතෙක් විදියට අම්මා කෙනෙක් නැති වේදනාව මං ජීවිත කාලේ පුරාමත් විඳා. දුවෙකුට තාත්තා කෙනෙක් නැති වුණාමත් දැනෙන්නේ වේදනාවමයි කියලා මං දන්නවා පූජා. මං ගැන හිතලා හිතාදාගන්න.
වදන් දවස් කාණකේ මුකුත් හරියට කාලා නැහැ. යන් අපි මොන හරි කමු. මට බඩගින්නේ නෑ රෂ්. මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න. ඔයා මෙහෙම ඇඬුවා කියලා තාත්තා අපව ඔයා ළඟට එන්නේ නෑනේ. මමත් එනන් ජීවිත කාලේ පුරා මඩන්න බෑ. මට මගේ අප්පච්චි ළඟට යන්න ඕන. මගේ අයිසක අප්පච්චිට මෙහෙම කරපු එකට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. එතකොට මට මොකද වෙන්නේ? පෝජා, ඔයා මගේ, ඔයා ඇයි මට විතරයි? ඔයා ඔක පුන පුනා කියන්නේ ඔයා ලේදීල මගේ ජීවිතේ පෙරපු නිසාද? ඔය මොකක්ද මේ කියන්නේ? පෝජා, ආදරය කියලා කියන්නේ ලේත් එක කරන ගනුදෙනුවක් නෙවෙයි. ලේ වුණත් කිරට හරවන්න පුළුවන් උත්තරීතර හැඟීමක්. මං ඒක හිතලා කිව්වේ නෑ රොෂ්. මං දන්නවා. ඔයා තරම් මට ආදරේ කරන කෙනෙක් මට මේ ලෝකයේ කවදාවත් හම්බ වෙන එකක් නෑ. මම ඔයාට ආදරේ කරන්නේ ආවට ලේදීපු නිසා නෙමෙයි. I love you Rush. ඔෆිසර්, මේ ෆොටෝ එකේ ඉන්නේ ආ තමයි. ශාන්ගේ හොඳම යාළුවා. එතකොට මේ දෙන්නගේම නම රෂාන්ද? නෑ ඔෆිසර්, මේ ෆොටෝ එකේ ඉන්නේ රෂාන්. හොස්පිටල් එකේ ඉන්නේ රෂාන්ත. හොඳටම විශ්වාසද මෙයාගේ නම රෂ් කියලා? ඌ ඌ අපි ආ පොඩි කාලේ දැන් දන්නවා. මේ පොඩි කාලේ දැන් මම දන්නවා. සුනිල් විජේමාන්නිය, මගේ පර්සනල් පිස්තල් එක මිසින්. ඒක දැනුම් දෙන්නයි මම මේ කෝල් කරේ.
චෑම් සීඩි ඔෆිසර් රදීෂේ මුල්කොඩේ හිය. ඔය දැන් කොහෙද ඉන්නේ? අපි දැන් ඉන්නේ දියතලාවේ. ඇයි? පූජ කලබල වෙන්න එපා. මිස්ටර් මඩුගල්ලගේ මරණය සම්බන්ධයෙන් අපි වගේ බෝයිෆ්‍රෙන්ඩ් සැක කරනවා. අපි දැන් උදේට එනවා. ඔබ කලබල නොවී ඉන්න. නැත්නම් වාටක් කරදරයක් වෙන්න පුළුවන්. පූජා. හලෝ. හලෝ. හලෝ පූජා. ඔය ඔතනම ඉන්න. අපි ඉක්මනට උදේට එනවා. එයා මෙන්ටල් ඩිප්‍රෙෂන් එකක් එක්ක ඉන්නකෙ. එයාගේ නම රෂාන්ත නෙමෙයි. රෂාන්. පූජා.
ඔයා මට ගහපු එක පාරකටවත් මට රිදුන්නේ නැහැ පූජා. මට රිදුන්නේ නැහැ. හරි. මේ මේ මට රිදුන්නේ නැහැ පූජා. හැබැයි ඔයා මට මිනි මරුව කිව්ව එක මට රිදුනවා. මම මේ හැම දෙයක්ම කරේ ඔයාට තියෙන ආදරේට මගේ රත්තරන්. ඔයා මගේ කරගන්න මගේ රත්තරනේ. ඔයාට රිදුනොත් මගේ රෝස මල්ල. මං ඔයාගේ අප්පච්චිව මැරුවේ නෑ. ෂාන්ව මැරුවේ නෑ. හැම දෙයක්ම අත්වැරදීම. එතකොට මට ලේදුන්නයි කියන එක අත්වැරදීමත්. ෂාන්, ෂාන්වට ලේදුන්න විතරයිනේ. ආදරය කියලා කියන්නේ ලේත් එක් කරන ගනුදෙනුවක් නෙවෙයි. ලේ උනක් කිරට හරවන්න පුළුවන් උත්තරීතර හැඟීමක්. ඒක සදාකාලික සත්‍යයක්. මට ආදරය ගැන ඔයා මොන තරම් සුන්දර කතා කිව්වද? ආදරය ගැන සුන්දරම දේවල් කියන්න පුළුවන් කවදාවත් ආදරයක් නොලබපු කෙනෙකුට විතරයි පූජා. පූජා පොලිසිය අපි දුමු. එන්න පූජා, එන්න පූජා. පූජා පොලිස් රාහුල මට එල්ලුම් ගස් යන්න බෑ. ඊට කලින් තප්පරයක් හරි මං ජීවත් වෙනවා නම් ඒවත් එක විතරයි. මගේ මැනික. ඊට වඩා හොඳයි මං පණටත් වඩා ආදරේ කරන ඔයාගේ අතින් මම වෙඩි කාලා මැරෙනවා. සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න සම්පූර්ණ අයිතිය තියෙනවා මිස් පූජා.
අපි මිස්ටර් මඩුගල්ලගේ මරණය සම්බන්ධ කරපු පූර්ණ පරීක්ෂණවල අවසාන නිගමනය වුණේ ඒ මරණය ස්වාභාවික මරණයක් කියන එක. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් රෂ් සැක කරන්න සිද්ධ වෙච්ච එක ගැන අපි අත්ත වශයෙන්ම කරකට වෙනවා. එයා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. එයා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කෙනෙක්.